ගණකාධිකරණ වෘත්තිකයන් බිහි කිරීමේ පුරෝගාමී ආයතනය වන AAT ශ්‍රී ලංකා ආයතනයේ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. හඩ්සන් ටෙලිකමියුනිකේෂන් ලංකාහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලලිත් ප්‍රනාන්දු මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වූයේ CA ශ්‍රී ලංකා උපසභාපති ටිෂාන් සුබසිංහ මහතායි. කෝමාගම අධ්‍යාපන කලාපයේ එකම මුස්ලිම් පාසල වන ගලගෙදර මුස්ලිම් විද්‍යාලයේ පන්ති කාමර අටකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබුණා. කුවේට් තානාපතිවරයා නියෝජනය කරමින් එම අවස්ථාවට අශේක් ෆීදවුස් මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. කුවේට් ඉස්ලාම් සංගමය සහ අල් හිමා ඉස්ලාමීය සේවා ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ඇතිවයි මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. එහි පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 230ක මුදලක් වැය කෙරෙනවා. ආසියාවේ විශාලතම පෞද්ගලිකංශයේ සෞඛ්‍ය සේවා සපේ නායතනය වන ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය තුළින් වෛද්‍ය සේවා ලබා ගැනීමට 13.5 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. එය හඳුන්වා දීමේ නිල උත්සවය නිමල් සිරිපාද සිල්වා සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම සේවාව මගින් ඉන්දියාවේ රෝහල් 72ක් මගින් වෛද්‍ය උපදේශන සේවා ඇතුළු ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය තොරතුරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ලබාගත හැකියි.